හොඳයි බ්‍රිෂ්ටු බෝඩ් වැඩසටහන සමග අපි නැවත වතාවක් ඔබ සම්බන්ධ කරගන්නවා. අපි අද තන බිමකට ඇවිල්ලා තියෙන්නේ. මගේ පිටුපසින් ඔබ දකිවි ගවයන් කිහිප දෙනෙක් මෙතන තනකොළ කමින් ඉන්නවා. ඔබ බලائیں මොකද මේ හරක් තනකොළ කන තැනක මං ඇවිල්ලා මොනවද කරන්න කියලා. පොඩි කාරණාවක් පැහැදිලි කරලා දෙන්නයි මෙතෙන්ට ආවේ. ගවයෙක්ව නිර්මාණය කරනවා බයිබලේ නිග්මයාම් පොතේදී ඊශ්‍රායල් සෙනග කිව්වම ආරෝන්ට අපිට පෙරටුවෙන් යන පිණිස අපේ දෙවියන් වහන්සේව පෙන්වන්න කියලා. ආරෝන් නිර්මාණය කරනවා ගවයෙක්ගේ රූපයක්. ඒ වෙලාවේ මෝසෙස් සිටියේ කන්ද මුදුනේ. ආරෝන් ඇයි ගවයෙක්ගේ රූපයක් නිර්මාණය කළේ? දෙවියන් වහන්සේ ඒ තුලින් එය නික්මයම් පොතට දාලා දෙවියන් වහන්සේ මොකද්ද අපිට කියන්න හදන්නේ? ගවයෙක් කවදාවත් ඔබට මේ පිටුපසින් පෙරෙන හරක් මේ ගවයෝ කවදාවත් අපි ගිහිල්ලා උන්ගෙන් අහන්නේ ඔයා කොහටද යන්න කැමති, මම වත් එක්ක එන්න ඕන කොහටද කියලා අපි කවදාවත් ගිහිල්ලා මේ ගවයෙක්ගෙන් අහන්නේ නැහැ. දැන් අපිට ඕන පැත්තට තමයි ගවයව දක්කගෙන යන්නේ. අපිට හිතුණොත් ගවයව පාර දිගේ දක්කගෙන යන්න, අපි ඌව පාර දිගේ දක්කගෙන ආවි. එහෙම නැත්නම් අපි ඌ කැමති නම් පාරෙන් පිටට දාලා දක්කගෙන යන්න, අපි ගවයව පාරෙන් පිටට දාලා දක්කගෙන ආවි. ගවයෙක් කොයි වෙලාවකවත් අපිට මඟ පෙන්වන්නේ නැහැ. අපි කොයි වෙලාවකවත් ගවයෙක්ගෙන් අහන්නේ නැහැ අපි කොහටද ආයුත්තේ. නමුත් ගවයාගෙන් ඔබ දන්නවා ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. ගවයාගෙන් ගොඩාක් වැඩ අරගන්නවා. දැන් ඉන්දියාවේම සමහර අවස්ථාවලදී අපි දකිනවා සමහර ආගම්වල පවා ගවයා පූජනීය ආකාරයෙන් සලකනු ලබනවා. ඒකට හේතුව ගවයාට මිනිස්යන්ගෙන් බොහෝ ප්‍රයෝජන තියෙනවා. ගවයාගේ ගවයා පිට කරන අපවිත්‍ර දේ පවා මිනිස්යන් ප්‍රයෝජන දකිනවා. ඒ වගේම ගවයා අපේ බර උස්සගෙන යනවා. ඒ වගේම අපි කියන පැත්තට හැරෙන සතෙක් තමයි ගවය කියලා කියන්නේ. කරත්තයක් රැගෙන ආවි, ඒ කරත්තේ මුළු බර ගවය රැගෙන ආවි. අපි කියන පැත්තට ඒ කරත්තේ ඇදගෙන ආවි. අපි කවදාවත් ගලේ ගවයගෙන් අහන්නේ නැහැ උඹ යන්න ඕන කොහටද, උඹ යන්න කැමති කොහටද කියලා. නමුත් අපි කැමති පැත්තට අපේ අවශ්‍යතා සඳහා අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අපේ අවශ්‍යතාවලට ගවයව අපි යොදාගන්නමින් සිටිනවා. ඊශ්‍රායල් සෙනගත් දෙවියන් වහන්සේව නිර්මාණය කරලා දෙන්න කිව්වම ආරෝන් නිර්මාණය කළ දෙනව ගවයෙක්. නමුත් මෝසෙස් ඒ වෙලාවේ සීනායි කඳු මුදුනේ දෙවියන් වහන්සේ සමඟ මුහුණට මුහුණ කතා කරමින් සිටිනවා. බොහෝ අය දැන් ඔබ කියාවි හරි ඒ ගවයෙක් නිර්මාණය කරා පරණ ගිවිසුමේ නම් පරණ ගිවිසුම් කතා අපිට වැඩක් නැහැ, පරණ ගිවිසුම ඒ කාලේට හොඳයි, දැන් අපි ඉන්නේ නව ගිවිසුමේ කියලා. නමුත් සහෝදරය සහෝදරිය, පරණ ගිවිසුමේ ගවයා ඊශ්‍රායල් සෙනග නිර්මාණය කළා වගේ අපිත් දෙවියන් වහන්සේ සමහර වෙලාවට හිතාගෙන ඉන්නෝ දෙවියන් වහන්සේ හරියට ගවයෙක් වගේ තමයි කියලා අපි හිතාගෙන ඉන්න සමහර වෙලාවට. මක් නිසාද කියනවා නම් අපි අපේ වැඩ කරගන්න දෙවියන් වහන්සේ යොදාගනිමින් සිටිනවා. අපි කැමති පැත්තට යන්නට අපි දෙවියන් වහන්සේගෙන් උපකාර ඉල්ලමින් සිටිනවා. අපිට ඕන වෙලාවට විතරක් අපේ බර උසුලගෙන යන්න, අපිට මොන හරි කරදරයක්, අපිට හිරිහැරයක්, අපිට ප්‍රශ්නයක් උන වෙලාවට විතරක් අපේ බර උසුලගෙන යන්න අපි දෙවියන් වහන්සේව යොදාගනිමින් සිටිනවා. අපි ගවයෙක්ගෙන් කවදාවත් අහන්නේ ඔයා යන්න කැමති කොහටද, මං ඔයත් එක්ක මොනවද කරන්න ඕන කියලා. අපි කැමති දේ තමයි, අපිට අවශ්‍ය දේ තමයි. අපි විවිධ ජීවිතේ විවිධ දේවල් කරાવી, විවිධ රැකියා කරાવી, අපි විවිධ විදියට පෞල් ජීවිත ගත කරાવી. මේ ලෝකේ අපිට කැමති කැමති දේවල් අපිට ඍසිසේ කරලා ඇවිල්ලා අවසානයේ අපිට ප්‍රශ්නයක් වෙද්දී අපි හරියට ගවයෙක්ගෙන් උදව් ඉල්ලනවා වගේ, ගවයෙක්ව අපිට කැමති පැත්තට දක්කගෙන යන්නවා වගේ අපිට ප්‍රශ්නයක් වෙන වෙලාවෙදි අපි කියනවා අනේ අපි උදසා යාඥා කරන්න, මෙන්න මෙහෙම යාඥා ඉල්ලීමක් තියෙනවා, මේ යාඥා ඉල්ලීම යාඥා කරන්න. තමන්ට කැමති කැමති දේවල් කරලා මුළු ජීවිත කාලෙම තමන් ඍසි ඍසි දේවල් කරලා මුළු දවසම තමන්ට කැමති දේ කළා, තමන් ආස කරන දේ කළා, තමන් හරි කියලා හිතාගෙන ඉන්න දේ කරලා ඇවිල්ලා අන්තිමට දෙවියන් වහන්සේව මුණ ගැහෙන්න කියලා ඉරිදට හෝ සතියේ දවසක් හෝ අවුරුද්දේ අන්තිමට නත්තල කියලා හෝ දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා පොඩි පොඩි දේවල් වලට
කියාවි මට මේක ගැන යාඥා කරන්න, මේක ඉල්ලලා දෙන්න, මට මෙතෙන් උදව් කරන්න කියන්න. දෙවියන් වහන්සේ ඉන්නේ සහෝදරය සහෝදරිය හරකෙක් වගේ අපි කියන කියන පැත්තට හැරෙන්න නෙමෙයි. අපේ දෙවියන් වහන්සේ හරකෙක් වගේ අපි ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න සිටින, අපි ඉල්ලන ඉල්ලන වෙලාවවලදී අපිව කරතියාගෙන යන්න සිටින, අපි කියන කියන වෙලාවේදී අපේ බර උසුලන්නට බලාපොරොත්තු වෙ සිටින කෙනෙක් නෙවෙයි දෙවියන් වහන්සේ කියන්නේ. දෙවියන් වහන්සේ ගවයෙක් වගේ කියන ආකල්පය ඊශ්‍රායලුන්ට තිබුණා. ඉතා අතීතයේ නික්මයන් පොතේ උන්වහන්සේ විස්තර කරනවා. අදත් උන්වහන්සේ අඳුරන සමහර දරුවන් උන්වහන්සේගේ දරුවන් නැයි කියන අය දෙවියන් වහන්සේ තමන්ගේ අවශ්‍යතාවලට යොදාගන්නමින් සිටිනවා. ඔවුන් තාම නික්මයන් පොතේ මෝසෙස් කන්දෙන් බහින්නට පෙර හදාගෙන හිටපු ගව රූපයටයි නමස්කාර කරමින් සිටින්නේ. දෙවියන් වහන්සේ ඔබ උදෙසා සැලසුමක් තිබෙනවා ඇරෙන්න, ඔබට දෙවියන් වහන්සේගෙන් උපකාර ලබන්නට ඔබ තුල සැලසුම් තිබෙන්නට බෑ. ඔබ දෙවියන් වහන්සේගෙන් ඔබේ වැඩේ කරගන්නට උදව් ඉල්ලනවා නොවේ, ලියවිලි ලියා තිබෙන්නේ උන්වහන්සේගේ සැලැස්මේ යන්නට ඔබ කැමති විය යුතුයි. එසේ යන්නට ඔබ කැමති වෙනවා නම් දෙවියන් වහන්සේගේ මහින්දය ඔබ අත්දකින්නවා ඇති. එසේ නොමැතිව ඔබට කැමති දේවල් කර කර ඉඳලා, ඔබ ආස දේවල් කර කර ඉඳලා අන්තිමට ඇවිල්ලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවොතින් දෙවියන් වහන්සේ මට මේක දෙන්න, මම මෙන්න මෙහෙම දෙයක් වැඩක් පටන්ගෙන තියෙනවා, මගේ හිතේ මෙන්න මෙහෙම අදහසක් තියෙනවා, මෙහෙම ප්ලෑන් එකක් තියෙනවා, මං ඒක තමයි මෙච්චර කාලයක් කර කර ආවේ, දෙවියන් වහන්සේ වාට මට මෙන්න මේකට උදව් කරන්න කියලා දෙවියන් වහන්සේට යාඥා කරාට සහෝදරයා සහෝදරිය උන්වහන්සේ සිටින්නේ ඔබගේ කැමැත්ත කරන්න නොවේ. උන්වහන්සේ ගව රූපයක් නොවේ. මෝසෙස් හන්දෙන් බැහැලා ඇවිල්ලා එම ගව රූපය කඩලා බිඳලා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ඊශ්‍රායල් සෙනගට දෙනවා. මෝසෙස් කියනවා මේ ගවයේ රූපෙ නෙමෙයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මට කඳු මුදුනේදී ප්‍රකාශ වුණා උන්වහන්සේට ඔබ උදෙසා සලස්මක් තියෙනවා. ඔබ හිතන් හිටියට ඔබේ ආශාව ඉෂ්ට කරගන්න දෙවියන් වහන්සේව ඔබේ සහයට එක්කගෙන යන්නට දෙවියන් වහන්සේ කවදාවත් ඔබේ සලස්මක් සඳහා ඔබේ සහයට එන්නේ නැහැ. උන්වහන්සේට මහ විශාල අති දැවැන්ත සලස්මක් තියෙනවා. උන්වහන්සේට මහ විශාල කාරණා ගොඩාක් තියෙන උන්වහන්සේ අපිත් එක්ක කරන්න. උන්වහන්සේට බලාපොරොත්තුවක් තියෙනවා. උන්වහන්සේ තුල ඔබට දෙන පිණිස එක පොරොන්දුවක් තිබෙනවා. උන්වහන්සේට ඔබට දෙන පිණිස රාජධානියක් තිබෙනවා. උන්වහන්සේගේ සැලැස්ම උදෙසා ඔබ වැඩ කරනවා නම්, ඔබ උන්වහන්සේගෙන් අසනවා නම් දෙවියන් වහන්සේ මම මොකද්ද කරන්න ඕන කියලා, එතෙන් පටන් දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වන්න පටන් ගනීවි. එතෙන් පටන් ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේ රැගෙන ගියාක් මෙන් දෙවියන් වහන්සේ ඔබවද රැගෙන යන්න පටන් ගනීවි. ඊට පෙර නොවේ ඔබ දෙවියන් වහන්සේගෙන් කුඩා කුඩා දේවල් වලට ඔබ කැමති දේවල් කළා අවසානයේ ඇවිල්ලා උදව් ඉල්ලද්දී නොවේ, ඔබ මුළු ජීවිතේ දෙවියන් වහන්සේගේ අතට බාර දීලා ඔබ දෙවියන් වහන්සේට කිව යුතුව තිබෙනවා. අපි හැම කෙනෙක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලිය යුතු තිබෙනවා. ඔබ වහන්සේගේ සැලැස්ම කුමක්ද? ඔබ වහන්සේගේ කැමැත්ත කුමක්ද? මා හැරිය යුත්තේ මොන පැත්තටද? මම කළ යුත්තේ මොකද්ද කියන කාරණය දෙවියන් වහන්සේ ඔබට කිව යුතුව තිබෙනවා. එසේ නොමැතිව අපි අපේ කැමැත්ත කරන්න දෙවියන් වහන්සේව යොදා ගන්නවා නම්, අපේ බර ගෙනියන්න දෙවියන් වහන්සේව යොදාගෙන සිටිනවා නම්, සහෝදරයා සහෝදරිය අපිට ගොඩක් වැරදිලා අපි දෙවියන් වහන්සේ පිළිබඳ වැරදි රූපයක් මනසේ තබාගෙන සිටින්නේ. අපේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රම සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ කැමැත් අනුව පොළව සාදලද්දේය. උන්වහන්සේගේ කැමැත් අනුව ඔබවත් මාවත් නිර්මාණය කරන ලද්දේය. අපි එකිනෙකනට වෙන්වෙන් වශයෙන් වූ මහා දැවැන්ත සැලැස්මක් උන්වහන්සේගේ සිතෙහි උන්වහන්සේ තබාගෙන සිටින සීක. උන්වහන්සේගේ සැලැස්ම අපේ ජීවිතේ ඉටුවන පිණිස අපි විසින් දෙවියන් වහන්සේට අපේ ජීවිතේ ඉඩ ලබා දිය යුතු තිබෙනවා. එසේ නොමැතිව ඔබ තවදුරටත් උන්වහන්සේට යාඥා කරනවා නම් මං කරගෙන යන දේවල් වලට ඔබ වහන්සේ උදව් කරන්න කියලා. උන්වහන්සේගෙන් කවදාවත් ඔබට උදව් හම්බෙන්නේ නැහැ ඔබ කරන දේවල් කරන්න. ඔබ හිතාවි දෙවියන් වහන්සේ ඔබට උදව් කරනවා කියලා. නමුත් උන්වහන්සේගේ මාර්ග ඊට වඩා ගොඩක් වෙනස්. ඔබ බයිබලයේ අධ්‍යයනය කරලා බලන්න, බයිබලයේ දෙවියන් වහන්සේට තමන්ගේ ජීවිතය දීලා ඔබ වහන්සේගේ කැමැත්ත කුමක්ද, මම ඒ උදෙසා කැමති වෙන්නම්, ඒ උදෙසා මගේ ජීවිතේ පූජා කරන්නම් කියපු මිනිසුත් එක්ක දෙවියන් වහන්සේ ලොකු ගමනක් ගියා. හැබැයි දෙවියන් වහන්සේ ගවයෙක් වගේ තමන්ගේ බර උසුලගෙන යන්න, තමන් කැමති කැමති පැත්තට හරවලා තමන්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න දෙවියන් වහන්සේ යොදා ගන්නවා නම් දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබෙන් ගොඩක් ඈත්ව තියේවි.
නමුත් දෙවියන් වහන්සේගේ සලස්වන වීඩියෝ දුන්නොත් උන්වහන්සේ බොහෝ දේවල් ඔබ සමග කරා. හොඳයි අපි ආයි නැවත දවසක උන්වහන්සේගේ වචනය සමග එකතු වෙන බලාපොරොත්තු වෙන මේ වෙලාවේ ඔබෙන් සමු ගන්නවා. හැමෝටම ජීස්පී.